Our kitchen with Sanju. Aibowan, Our kitchen with Sanju YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. රසට, crispy-යට කඩෙන් අප පිටි ගේන්නේ නැතුව අප හදන්නේ කොහොමද කියලා බලමු. ඊට කලින් ඔයාලට මතක් කරනවා Our kitchen with Sanju YouTube channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් press කරලා තියාගන්න. මෙතනදී මම ගෙදර තියෙන හාල් වලින් තමයි අප හදන්නේ. මෙතනදී මම කැකුළු හාල් සුදු කැකුළු හාල් අරගෙන තියෙන්නේ. විනාඩි 15ක් විතර පෙඟෙන්න දානවා. හාලට කැඩෙනකන් වගේ මෙන්න මේ වගේ වෙනකන් පෙඟෙන්න තියලා වතුර බේරෙන්න තියලා තමයි මම මේ හාල් ටික අමරගන්නේ. මම මේක මෝලකින් තමයි හාල් ටික අමරගන්නේ. ඔයාලට බ්ලෙන්ඩ් කරලත් ගන්න පුළුවන්. දැන් මම මේ හාල් ටික හොඳින් වතුර ස්වභාවය ඉවත් වුණාට පස්සේ තමයි මෝලකින් අමරගන්නේ. ඔයාලා බ්ලෙන්ඩ් කරනවා නම් හොඳින් හලලා ගන්න. මම මේ මෝලෙන් අමරගත්ත හාල් ටික හාල් පිටි ටික තියෙනවා. දැන් මේ කඩෙන් ගෙනම් පිටින්නේ හාල් අමරවගත්ත පිටි තියෙන්නේ. මෙතන මම කිලෝ එකක් අරන් තියෙනවා. මේ බලන්න නැවත අපිට හලන්න දෙයක් නැහැ. ඔයාලා බ්ලෙන්ඩ් කරනවා නම් සැරයක් හලලා ගන්න. ඊළඟට මම පොල් කිරි කෝප්ප දෙකක් විතර අරගෙන තියෙනවා. මෙතෙන්දී මම දිය කිරිත් එක්ක කවලමේ තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට මේ ඊළඟට මම මේ හාල් පිටියකට ලුණු හැන්දක් විතර දානවා. ඊළඟට සීනි දානවා. මම සීනි හැදි දෙක තුනක් දාන්න පුළුවන් අපිට. ඊළඟට මම බේකින් සෝඩා හැදි කාලක් විතර දාගත්තා. දැන් මේක හොඳින් කවලම් කරගන්න. ඊළඟට ඔයාලට මතක් කරන්න ඕන මම මේ අප හදන්නේ යොදාගෙන තියෙනවා උකු පොල් කිරි සහ දිය කිරි කවලමේ තමයි පොල් කිරි යොදාගෙන තියෙන්නේ. ඔයාලට මේ ප්‍රමාණය මදි වුණත් වතුර ටිකක් වුණත් දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඕනනම් වතුරෙන් වුණත් අනලා තියන්න පුළුවන්. එතකොට හැබැයි පිපෙන ප්‍රමාණය අඩු වෙනවා. දැන් මම එකෙන් තමයි මේ පිටි එක යොදන්නේ. දැන් මෙතනදී ඔයාලා හෙට උදේට ආප හදනව නම් කලින් දවසේ හවස තමයි යොදලා තියන්නේ. රෑට හදනව නම් ඒ දවසේම උදේ පාන්දර උදේම හාල් ටික පෙඟෙන්න දාලා යොදලා තියන්න. දැන් මම රෑට හදන ආප වලට උදේ 8ට වගේ තමයි මේ යොදන්නේ. දැන් මේකට පොල් කිරි ටික ටික දමමින් යොදනවා. මම මෙතන පොල් ගෙඩියකටත් අඩු ප්‍රමාණයක පොල් බෑයක වගේ තමයි පොල් ගාගෙන මේ පොල් කිරි ටික හදාගත්තේ. ගොඩක් වැඩි කරගන්නත් එපා. මෙතෙන්දී අපි ආප හදන තරම්ම දියරු මිශ්‍රණයක් නෙමෙයි යොදන කොට හදලා තියෙන්නේ. ඊට වඩා ඝන මිශ්‍රණයක්. මේ බලන්න දියරු මිශ්‍රණයක් නෙමෙයි මේක. මෙන්න මේ වගේ ගානට අපි යොදලා තියුවාම හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගුලියක් වගේ ගන්න පුළුවන් ප්‍රමාණයට. දැන් මේ විදිහට අපි හදලා මේක හවස් වෙනකන් තියලා තියෙනවා. මෙන්න මේ මිශ්‍රණය තියෙන්නේ. මේක හවස් වෙනකන් තියලා තියෙනවා. මේක වහලා තමයි තියන්නේ. අපි දැන් බලමු. දැන් මම හවස 5ට විතර බලනවා අපේ
ආප මිශ්‍රණය කොහොමද කියලා මේ බලන්න හොඳට පිපිලා තියෙනවා. දැන් මම මේකට නැවත උකු පොල් කිරි ටිකක් දාගන්න. මෙතනදී මම උකු පොල් කිරි ගත්තේ. එතෙන්දී නම් මම පොල් ගෙඩියක් විතර දාගත්තා. ටිකක් ලොකු පොල් ගෙඩියක්. මෙතෙන්දී උකු පොල් කිරි ගන්න. එතකොට තමයි රසට එන්නේ. එතකොට අපි ආප හදනකොට එන හැන්දෙන් බේරෙන ප්‍රමාණයට වගේ ඝනකමට පොල් කිරි දාලා මේ මිශ්‍රණය තියාරු කරගන්න ඕන. ඊළඟට මම මේකට බිත්තරයකුත් දාගන්නවා. ඒකත් කවලම් කරගන්නවා. ඊළඟට මම නැවතත් බේකින් සෝඩා පින්ච් දෙකක් විතර දාගන්නවා. දැන් නැවත වහලා මම විනාඩි 10ක් 15ක් තියෙන්න අරිනවා. ඊට පස්සේ තමයි මම අප්ප හදන්න සූදානම් වෙන්නේ. නැවත සැරයක් හොඳින් මිශ්‍ර කරගෙන මේක හැඳි ගාලා මේ ක්‍රමයට අප්ප හදනවා නම් ඔයාලට වරදින්නේ නැහැ. ගැලවෙන්නේ නැති ප්‍රශ්න එන්නේ නැහැ. ඊළඟට ඔයාලට මතක් කරගන්න ඕනේ මේ වගේ කවලම් කරලා අපි ආප හදන තාච්චිය හොඳින් තෙල් ගා ගන්න ඕන. මුල් ආප කීපය හදද්දී මුලින්ම සැරේ අපි හොඳට තෙල් ගාගෙන තමයි රත් වෙන්න තියලා නැවත තෙල් ගා ගන්න ඕන. දැන් රත් වුණාට පස්සේදී මේ වගේ හැන්දකින් එකක් විතර දාගන්නවා. ඔයාලට වැඩි ප්‍රමාණයක් දාගෙන තත් ලොකුවට හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ රවුමට කරකව ගන්න. ඊට පස්සේ අපි වහලා ගොඩක් වෙලා තියන්න එපා. මේක ඉක්මනින් තැම්බෙනවා. එතකොට මම ඇරලා බලනවා. තාම මැද ටිකක් අමුයි. ඒ නිසා දැන් හොඳින් තැම්බිලා තියෙනවා. දැන් මම ලිපෙන් ඉවත් කරනවා. ඔයාලට වටේ මීටත් වඩා ක්‍රිස්පි වෙන්න ඕන නම් මීට වඩා වෙලාවක් තියන්න. නැවතත් එකක් අපි බලමු. මේ වගේ වටේට කරකවනවා. දැන් අපි වහලා තියෙනවා. මැද තවම අමුගතියක් තියෙනවා. දැන් මට ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. මේ බලන්න කඩේ ආප වගේම සිදුරු තියෙන ලස්සනට තියෙනවා. මේ තියෙන්නේ මම අදාගත්ත ආප. හරිම ලේසියෙන් කලින් යොදලා තියාගත්තම ඔයාලට හදන්න පුළුවන්. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ වීඩියෝ එකේ අලු එක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරලා තියාගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මේ විදිහට අප්ප හදලා රස බලන්න.